දවසක් මහාචාර්වරේ පැරණි දේවාලයක් පලන්නගිය. මේ මහාචාරයවරයා ඉතිහාසය උගන්වන මහාචාරිවරෙන්. එනිසා ඔහු පෞරාණික තැන් හොයාගෙන රටපුරාම සංචාරය කරවා. මෙ දේවාලයේ තිබුණේ නගරයෙන් ගොඩක් ඇති පලාතක. ලස්සන නිස්කලංක පරිසරේක මේ දේවාලය පෙහිටල තිබුණම්. දේවාලයේ එච්චර ජනකන තැනකුත්නවේ. මෙතනට මහාචාරිවරයා ගියපු වෙලාවේ දේවාලේ හිටියේ එකම එක මනස්සයක් විතරයි. එ මනසයා පිළිම අමන කෙනෙක්. ඔහු දේවාලේ ඉස්සරාට වෙලා හරිම ඉවසීමෙන් කිරිකරුණ දේවපිළිමයක් අඹමින් හිටිය. මහාචාරිවරයා ටිකවෙලාවක් මෙ පිළිම අමන මනස්සියදිහා බලා හිටිය. ඔහ කිසිම කැලඹීමක් නැතිව අවතානයෙන් තමන්ගේ වැඩේ කරනවා. එතකට තමයි මහාචාරිවරයක් දැක්කේ මේ මනුස්්‍යයා අඹන දේවපිළිමය වගේම තව දේවපිළිමයක් ටිකක් ඇතින් එතනව තිබුණා. එ පිළිමය දැන් අමඩ පිළිමය වගේමයි. ඒක මීට කලින් මේ මනුස්යම අමපු පිළිපයක් කියලා මහාචාර්තමාට තේරුුණා. එක වගේ පිළිම දෙකක් අමන එක මහචාරිතමාට ප්‍රශ්නයක්. එනිසා ඔහු පිළිම අ බට මනුස්්‍යයාලඟට ගහින් කතා කළා ඔයා මේ අබන පිළිමය වකීම පිළිමක් කලින් හදලනේද මහාචාරිතමය හවා ඕ ශාන්තස්වරෙන් පිළිමා අබන්නා උත්තර දුන්නා එහනම් ඇයි මේ වකීම තවත් පිළිමයක්කම්පන්නේ මහචාරිතමාක් කුතු හලෙන්න හවා අන්න එතකොට පෙළිමා බන්නා තමන්ගේ ඔක්කොම වැඩ නවත්තලා මහාචාරවරය දිහට හැරුණා ඔබට පේනවද ඔය අඹල ඉවරවුණු පිළිමේ පලුත්තක් තියෙනවා. අන්න ඒනිසයි මම අලුත්පිළිමියකාම්බන්නේ ඔහු කිව්වා. මහාචාරිතමා අඹල ඉවර පිළිමේදහා ආයත් පරික්ෂාවෙන් බැලවා. හැබැයි ඔහු කිසිම පලුද්දක් දැක් එනැ හැ. මට මේ දේවරූපයේ කිසිම පළුත්තක්වේනෙ නැහැ. මේක මම ජීවිතේ දැකපො සුන්දර්ම දේව පිළිමයා. කියලා මහාචාරිතමක් කිව්වා. හොඳට ලංවෙලා බලන්න ඔය දේවපිළිපේ නහයිළඟ පොඩි පලුද්දක් තියෙනවා. පිළිමමන්න ආයෙත් කිව්වා හොඳට ලංවෙලා දේවපිළිමේ පරීක්ෂා කරද්දේ මහාචාරිතමා මේ දේවපිළිමේ නාසේළඟ කුණා පළුද්දක් දැකා මහාචාරිතමාට පුතුමයි මේක ඇහැට නොපෙනෙන හරිම පොඩි අඩුපාඩුවක් අලු තින්ම පිළිමයක් අමන්්ඩ තරම් මහන්සි වෙන දෙයක් නෙවෙයි කියලා ඔහුට හිතුනාා. පිළිිය ගොඩක් උසයි මික තියෙන්න්නේ දේවාලේ උඩම දැනක. දේවාලට එන කිසිම මනුස්සෙක්ට මේ පිළිමේ නහයකාව පළුද්දක් තියන බව දැනගන්න ලබෙන නැහැ අප රාධෙ ඔයා අලුත් පිළිමියා ගබන්න මහන්සි වෙන්නේ. මාචාරිතමාකි වවා මහාචාරිතුමාගේ කතාවට පිළිම අබන්න දුන්නේ මේ මොත්තරයා. ඔු ඒ කතාව ඇත්ත ඒත් මහත්තයා? මේ පිළිමේ නහයකාව පළුත්තක් තියෙනවා කියලා දෙන්න ඉක්දන්නවා. කවදේ දෙන්නා මාචාරිතමාක් පුදුම නැහවා. එක්කෙනෙක් මම අනිෙත් කෙනා දෙවියන් සල්ලි අරන් පළුත්තක් තිබෙන දීව පිළිමයක් හදලා ගිහින් මගේ හරංසාක්ෂියයෙන් මට සැනසීමක් නැහ. දෙවියන්ගේ ආශිර්වාදයක් මට කවතාවත්ම ලැබෙන නහැ. ගැඹුරු අර්ථයක් තිබුණු පිළිමාබන්නාගේ ඒ ඔත්තරයට මාචාර්වරයක් ගල් ගැහුුණා. මේ පිළිබ බන්නාගේ කතාවෙන් ඔයාගේ ජීවිතයට ගන්න පුළුවන් ලොකු දෙයක් තිේෙනවා. ජීවිතේ මොන වැඩකළත් ඔයා ඒ වැඩේ හරියටම කරන්න ඕන. ඔයා අතුගානවනම් හරියට අතුගාන්න. පාඩම් කරනවනම් දෙමව්පියන් රවට්ටන්න බොරුවට නොකර හරියටම කරන්න. ඔවස්සගේ වැඩකරද්දි බොස්ට පේන්න නෙවේ හරියටම අවංකව වැඩ කරන්න. ඔයා සාර්ථක වෙන්නේ සාතුට දැන නීත කොට. දෙයක් වෙනුවෙන් අවාංකව කැපවෙලා වැඩකරාතිදැනෙන සතුට ආත්මතෘප්තිය සලිවරටගන්න බැහැ. ඉස් සතුට ආත්ම තෘප්තිය ඔයාට අලු විශ්වාසයක් කරා දෙෙනවා. අලුත් අවස්ථාලබලදනවා ජිවිතේ මොන වැඩේ කළාත් කිසිම පළුත්තක් නැතිව හරියටම කරන්න. මොකද කවුරු නොදැන හිටියත් කාඩ නොබෙනනත් ඔබ කරනද ඔබ සහ දෙවියන් දන්නවා. මේ ලෝකය පාලනය කරන අපූරු නීතියක් තියෙනවා. ඒ තමයි ස්වභාවධර්මී නීතිය. ඔයා දෙයක් මහන්සි වෙලා උපරිම කැපවීමෙන් කරනවනම් ඒදේ කොච්චර අමාරුණත් ඒදේ සාර්ථක වෙනවා. සාර්ථක වෙන්න ඌමනා වෙන්නේ ඔයාගේ කැපවීමයි උපරිම මහන්සියයි විතරයි. ඔයා ගඩොල් කප්ඩෙක්කුුණත් රෝගියෙක්ට ප්‍රතිකාර කරන වෛතවරයකුණත් වැඩකරද්දි පරේම කැපවීමෙන් වැඩ කරන්න මතකතියාගන්න ඔබේම හරධ ශක්ෂයයි දෙවියඔයි හැබදීම දන්නවා එනිසා හැමදේම හරියට කරන්න ඔයාගේ ජීවිතයේ වෙනස්ීී.